මේ කාලේ තමයි අපි ලෞතර සිදුහත් කුමරුගේ බුද්ධෝත්පත්තිය සිද්ධ වෙන්නේ. සාරාසංක කල්පලක්ෂයක් පාරමී පුරලා දානාදී පාරමිතා පුරමින් ඇවිදිමින් ඇවිදිමින් ගිහිල්ලා පස්සේ තවුත්සා දිව්‍ය ලෝකේ පුත ලැබුවා. එහි ඉන්න දෙවිවරු කිව්වා දැන් මෙහි හිටිය ඇති දැන් ගිහිල්ලා මනුෂ්‍ය ලෝකේ උපදින්න කාලය බුද්ධත්වයේ සඳහා යන්න කාලය කියලා. පස්සේ අපේ සිදුහත් තාපසය එතකොට තවුසා දිව්‍ය ලෝකේ ඉඳලා බලලා කාලය දීපය දේශය ඔය කර්ම කාරණා කුලයම කියන මේ කාරණාවල් දිහා බලලා ඇවිල්ලා සුද්ධෝදන පිය රජතුමාට තාත්තා හැටියට මහා මායා මෞත්‍රිමිය තමන්ගේ සුඛීය මව හැටියට බාරගෙන කිඹුල්වතේ එන්න පහළ වෙනවා. ඊට පස්සේ මහා විස්මිත දේවල් ඒ වකවානෝ පුරාවට සිද්ධ වෙනවා. ඒ නිසවයස් සම්පූර්ණ වෙනකොට අවුරුදු 16 දී තමයි යසෝදරාව තමන්ගේ සහකාරිය හැටියට තෝරගන්නේ. අවුරුදු 16යි. එතකොට යසෝදරා දේවියගේ තමන්ගේ එකම සහෝදරයෙක් හිටියා. ඔබ දන්නව කවුද කියලා? කවුද යා? ඔව්, දේවදත්ත තමයි. ඒ තමන්ගේ අපි මසිනා කියලා කියන්නේ. එතකොට සිදුහත් තාපසයාණන්ගේ කියන්නේ සිදුහත් කුමරුගේ මසිනා තමයි දේවදත්ත කුමාරයා. යසෝදරා දේවියගේ තාත්තා සුප්‍රබුද්ධ රජ කෙනෙක් එතුමත්. එතකොට මේ සම්බන්ධයෙන් අවුරුදු 16 දී එතුමා විවාහයටපත් වෙනවා. අවුරුදු 29 දී අර සතර පෙර නිමිති දැකලා මේව ගැන ජීවිතේ කලකිරිලා අවසාන මොහොතේ හාමුදුරු කෙනෙකුත් දැකලා ඇවිල්ලා මාලිගාවෙ ඉන්නකොට අර විකාර උපනිලියන්ගේ නැටුම් ගැවුම් වලට තැන් තැන් වල නිදාගෙන මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. නමුත් ඔබේ මතකේ අලුතින් මේ ගේන්නේ මේක දැකලා කලකිරලා ඉන්නෝ. ඒ එදාම තමයි මේ අර පුංචි රාහුල කුමාරයාගේ උත්පත්තිය සිද්ධ වුණේ. එයාට පණිවිඩය ගියානේ මෙහෙම ඇවිල්ලා ඉන්නෝ පුංචි දරුවෙක් ඉපදෙලා ඉන්නෝ. එතකොට කිව්වා මෙයා ඉපදිච්ච එක මට මහ බන්ධනයක්, රාහුලෝ ජාතෝ බන්දරං ජාතෝ කියලා. ඒකත් ඔළුවේ තියාගෙන ආවා. ඇවිල්ලා දැන් මේ ගැන කරකිරලා එයා තීරණය කළා මම යන්න ඕන. ගිහිල්ලා රන් රුවක් වගේ බබලන පුංචි දරු පැටියව රාහුල කුමාරයව දැක්කා. තමන්ගේ රන් ලියක් වගේ ඉන්න යසෝදරාව තුරුළු කරගෙන ඉන්නු සැමියේ බලන තමන්ගේ දයාබර අතින්වත් ඇල්ලුවේ නැති පුංචි දරු පැටියව සහ තමන්ගේ සෙනෙහවන්ත බිරිඳව ඒ හුදකලා විතියලා උල්ලෝකෙම මිනිස්සු උල්ලෝකෙම දුකින් පීඩිත වෙච්ච මිනිස්සුන්ට සහනය පිණිස දැන් මේ ගමන යන ලෑස්ති වෙනවා. මාරේ ඇවිල්ලා කියනවා යන්න එපා, තව දවස් කීපයකින් ඔබ මේ ලෝකේ සක්විති රාජ්‍යත්වයට පත් වෙනවා. යන්න එපා. නෑ. අර තමන්ගේ පෞද්ගලික සියලුම දේවල් ඇත්තකට දාලා අලුයම ඉවතලන කෙළපිරක් වගේ යනවා චන්න කන්තකත් එක්කලා. ඊළඟ පේරංජාවෙන් එතර වෙලා පොඩි ටික කපලා දාලා ඒ ගටිකාර කියන මහා බ්‍රහ්මයා දීපුවට පිරිගර ටික අරගෙන සිවුරු හැරගෙන සිවුරු හැද පැලඳගෙන කැලේට වෙනවා. එතකොට චන්න ඇවිල්ලා අර ආභරණ ටික සුද්ධෝදන පිය රජතුමාට දෙනවා. කන්තක අසුවයාට දුකයි. එයා එතනින් හකුව බැලලා මැරෙනවා. ඊළඟට ගිහිල්ලා අවුරුදු 6ක් මේ අවුරුදු 29 ඉඳලා මේ සිද්ධිය වෙන්නේ. අවුරුදු 29 ඉඳලා අවුරුදු 6ක් අතිශයින්ම දුක් වේදනාව සහිත දුක්ඛ භෝජන දුක්ඛ සේයාවන් එක්කලා දුෂ්කර ක්‍රියා කරනවා. මොකද්ද මේ ඇත්ත කියන එක හොයන්න. කොහොමද මම මේ ලෝකෙ මිනිස්සුන්ට උදව් වෙන්නේ?
කියන කාරණාව හොයන්න අවුරුදු 6ක් අනේක විද දුක් විඳිනවා. ආලාර කාලාම උද්දකරාම පුත්ත මේ කට්ටිය ගාවර ගිහිල්ලා තව දැනුම ඇති කර ගන්නවා. නමුත් එතනින් ලෞතර බුදුහාමුදුරුවන්ට මේ සිද්ධාත්ත තාපසයාණන්ට අවශ්‍ය කරන සීමාවට එන්න හම්බුනේ නැහැ. ඒ අවශ්‍ය කරන දැනුම ඒ කට්ටිය ගාව නැහැ. ඊට පස්සේ එතුමාම හොයාගත්තා. අවුරුදු 35 දී අන්න ලොවි ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. අවුරුදු 35. අර අවුරුදු 16 ඉඳලා අවුරුදු 29 දක්වා වෙන කාල සීමාවේදී යුග ජීවිතේ කාලේ රාම්‍ය සුරම්‍ය සුභ කියන අර මාලිගාවල් හදලා දීලා ඉතාම සුඛෝභෝගී ජීවිත ගත කරන්න පුළුවන් විදියට එතුමාට පහසුකම් හදලා දීලා තිබ්බා. අර ලෝකේ හුදකලා කරලා තිබුණා. අර වගේ සතර පිරිනිමිති වගේ කාරණාවල් දැකලා කලකිරලා යන්න තියෙනවා කියලා දෛවත්වය කියපු නිසා ඒ හැම අවස්ථාවක්ම වළක්වලා දාලා තිබ්බේ. එහෙම නොදකින්න නමුත් ඒ හැම දෙයක් මේ ඒ විදියට සිද්ධ වුණා. ලොවි ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. අර සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජ කරපු බව ඔබට මතකයි. හැමදාම එතුමිය අර රුකමුල සුද්ධ කරලා ඉල්ලනෝ දෙවියන්ගෙන් ඉල්ලනවා මේක කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මගේ මේ ප්‍රාර්ථනාවක් තියෙනවා මට දරුවෙක් ඕන වෙලා තියෙනවා මට දරුවෙක් ලැබෙන්න මේ උදව් වෙන්න කියලා එයා හැමදාම මේ ඒ රුකට වඳිනවා. ඉතින් දවසක් දැන් බලනකොට එදා සේවිකාව ගිහිල්ලා මේක සුද්ධ පුද්ද කළේ මිනිසෙක් ඉන්නව බැහැර. ඉතින් මෙයා ගිහිල්ලා හනික කිව්වා අන්න හව මේ දෙවියෝ අද බිමටම බැහැලා ඉන්නවා කියලා. ඊට පස්සේ හනික ගිහිල්ලා බැලුවා බල්ලකට ඉන්නෝ කෙනෙක් අර රන්තරම් පාත්‍රයක කිරිපිඩු හදලා ගිහිල්ලා පූජ කළා. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාව ඉටු වෙනවා වගේම මම බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවත් ඉටු වෙන්නේ කියලා පූජ කළා. ඒ අර ඊට පස්සේ පාත්‍රයේ වැළඳුවා බුදුහාමුදුරෝ ඒ කිරිපිඩු පාත්‍රයේ දැම්ම නදියට ඒක උඩුගම් බලා ගියා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය පාත්‍රයේ පල්ලෙහාට නේ යන්නේ වතුර ගලාගෙන යන පැත්තට යන්නේ. නමුත් උඩ පැත්තට පාත්‍රය ගියේ. ඊදා තමයි මාර්යා එයාගේ දුවරු වෙව්වා. සම්පූර්ණයෙන්ම කොච්චර දේවල් අර බුද්ධත්වයේ වළක්වන්න උත්සාහ කළාද. එතකොට මාර්යා ආයෙවිල්හන උඹ දැන් බුදු වෙලා කියලා කියනවා. දැන් මොනවද ඔබට තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා. පස්සේ බුදුහාමුදුරගෙන මේ මහ පොළව සාක්ෂි කියලා. මේ අත මහ පොළවේ තිබුවන් පස්සේ මේ මහ පෘථුවිය කම්පා වුණා. ඊට පස්සේ අර ඔක්කොම බය වෙලා දිව්වා. මහා අර ගිනි වලල්ලක් වගේ එකකින් බුදුහාමුදුරන්ට ගැහුවා. ඒක මල් මාලාවක් විදියට මෙතන බුදුහාමුදුරෝ පාමුල වැටුණා. වරුසාවල් ගිනි වතුර හැම දෙයක්ම හුළඟ කරන්න පුළුවන් හැම දෙයක්ම මේ අවසාන මොහොතේ මාරය කළා. ලෝතර බුදුහාමුදුරෝ වළක්වන්න නමුත් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අවසානයේ ලෝතර බුද්ධත්වයට පත් වුණා. එතකොට මේ සිද්ධිය උනේ වෙසක් පොහොය දවසේ. ඔබට මතකනේ දීපංකර බුදුහාමුදුරන්ගෙන් නියත විවරණ ලැබුවේ සුමේද තාපසය කියලා. එතකොට ඒකත් උනේ අවුරුදු කල්ප ගානාවක ඉස්සෙල්ලා. අර තමන්ගේ කොටස සම්පූර්ණ කරගෙන පාර හදාගන්න බැරි වුණාන් පස්සේ සුමේද කියන තාපසතුමාට එයා කිව්වා කමක් නැහැ මට මේක හදාගන්න බැරුණා මම මේක ජීවිතේ පූජා කරනවා මම මේ වඩින බුදුහාමුදුර ප්‍රමුඛ මහා සංඝරත්නයට මගේ ජීවිතේ පූජ කරනවා ඒක එහෙම වේවා කියලා අර බිම වැතුරුණා. පස්සේ දීපංකර බුදුහාමුදුරුව මෙතනින් වඩිනකොට එයා දැක්කා උන්වහන්සේ දකිනවා මේ ඉන්න පුරුෂයා නිකම් පුරුෂයෙක් නෙවෙයි මහා පුරුෂේ. මෙතුමා තව කල්ප ගානාවකදී බුද්ධත්වයට පත් වෙනවා කියලා සිසු මහා සංඝරත්නයේ රහතන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. මෙතුමා මේ කාරණාවල් කාරණා 8ක් අට මතක හැටියට කියනවා. මේ කාරණා 8ම සම්පූර්ණ කරලා තියෙනවා මේ සුමේද තාපසයාන. ඒ නිසා තව මෙච්චර කාලයකදී මෙතුමා බුද්ධත්වයට පත් වෙනවා කියලා. එතනින් තමයි නියත විවරණ ගන්නෙ. නියත විවරණ ගන්නෙ වෙසක් පොහොය දවසේ.
එතකොට අර විදියට බුද්ධත්වයට පත් වුණා අවුරුදු 35 ඉඳලා අවුරුදු 45 ලෝකවාසී සත්‍ය වෙනුවෙන් ධර්මයේ දේශනා කරනවා. එතකොට අවුරුදු කීයද? අවුරුදු 80යි. අවුරුදු 80. අන්න බුද්ධත්වයට පත් වෙලා උණු දවසේ ඉඳලා, ඒ කියන්නේ අද දැන් අපි පාවිච්චි කරන්නේ 2555 වෙනි බුදු වර්ෂය. එතකොට ඒ ලෝතර බුදුහාමුදුරුව පරිනිර්වාණයෙන් පස්සේ පිරිනිවන් පෑවට පස්සේදී එක දෙක විදියට ගණන් කරගෙන ඇවිල්ලා දැන් 2555යි. එතකොට කොහොමද මේ 2600 වෙන්නේ? 2555 මේ බුද්ධ වර්ෂවලට අර බුද්ධත්වයට පත් වෙලා ඉඳපු අවුරුදු 45 එකතු කරනවා. ඊට පස්සේ තමයි වෙන්නේ 2600. මේ විදිහටයි මේක වෙන්නේ. මේක පුංචි පුංචි අර සමහර කෙනෙකුට මේක පාඩම මේක වටහා ගන්න අපහසුතාවයන් වෙනවා. බුද්ධත්වයට පත් වෙලයි 2600ක් වෙන්නේ. අරක පිරිනිවන් පාල තමයි 2555ක් වෙන්නේ. එතකොට මේ අවුරුදු 45 පුරාවටම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා. පස්වග මහ නුන්ට දම් පැවතුම් සූත්‍රයේ දේශනා කළා. ඊට පස්සේ යසකල පුත්‍රය ඇතුළු කොට අර 60 දෙනෙක් මහාන කළා. ඒ කට්ටිය එක පළවෙනි වස ගත කරලා ඔක්කොම පිටක් කරලා හැරියා. චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය අත්තාය සුඛාය කියලා යන්න මේ විදියට ධර්ම ප්‍රචාරය සිද්ධ කරන්න එකමග යන්න එපා. බොහෝ හැම දෙනාගේම වැඩ මෙලව පරලෝ වැඩ පිණිස මේ කාරණාවල් කරන්න කියන කාරණාව මිනිසුන්ට මිනිසුන් උදෙසා සහ මිනිසුන්ට සේවය කරන්න කියන කාරණාව පැහැදිලි කරලා ඒ කණ්ඩායම් පිටක් කරලා හැරියා. ඊට පස්සේ මේ විදියට ලෝතර බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය ආරම්භ වෙනවා. ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී ඒ මහා සංඝ රත්නය ඒ භික්ෂු පිරිස හැටියට නියෝජනය වෙනවා. එතකොට කේමා උප්පලවන්නා යසෝදරා ඒ කණ්ඩායම් භික්ෂුණීන් හැටියට, එතකොට බන්දුල මල්ලිකා, කෝසල මල්ලිකාව, විසාකාව ඒ කට්ටිය උපාසිකා පිරිස හැටියට, අනේ පිඬුසිටුතුමා, කෝසල රජුරුව, කුසල රජුරුව, එතකොට ඒ බිම්බිසාර රජුරුව මේ අය උපාසක පිරිස හැටියට මේ විශාල පිරිසක් ලෞතර බුදුහාමුදුරුව වටා මේ සාසනික මෙහෙවර සඳහා සාසනික ප්‍රබෝධය දියුණුව සඳහා ඒ කාලවකවානු එක්ව වෙනවා. මේ මෑත ඉතිහා මේ අපි දන්නා වූ ලෝක ඉතිහාසයේ තුල ලෞතර බුදුහාමුදුරුව තරම් නිନ୍ଦා අපහාස චෝදනා ලැබපු කිසිම කෙනෙක් නැහැ. දැන් මේ කාලවකවානුවේ සමහර කාන්තාවන් චෝදනා කරන්න ගත්තා මේ මිනිස්සයා අපේ පිරිමි අරගෙන ගිහිල්ලා මහාන කරනවා, අපේ පෞල් ජීවිත විනාශ කරනවා කියලා. ඊළඟට මාගන්දිය. එතකොට ඔබ දන්නෝ කිංචි මාණිකාව. මේ වගේ මොන තරම් අපහාස කළාද? මාගන්දිය මරවල බුදුරජාන් වහන්සේට වස් කාලේ දාන්නේ නැතුව කියලා. එතකොට අර චින්චි මාණිකාව හරහා විච කතාව ඔබට මතකයි. එතකොට කේමා බුදුහාමුදුරනේ මොන තරම් අපහාස නින්දා කළාද? ඊළඟට සමහරු බුදුරජාණන් වහන්සේට මූණට කෙළ ගැහුවා, බැන්නා. එතකොට ඔබ දන්නවා අජාසත් රජුරුන් ඒ දේවදත්තගේ ඒ කතාවත් එක්කලා ගල් පෙරලලා, දුනුවා එවලා, රාපෝපු නාලාගිරිය එවලා කොච්චර කරදර කරන්න හැදුවද? හැබැයි ඒ කිසිම හේකින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම ඒ පණිවිඩය ඒ අද්විතීය මහා මෙහෙවර නතර කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ තරම් මහා පුදුම ශක්තිය උන්වහන්සේ තුල තිබුණා. ඉතින් ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයෙන් ඊටාම අංශ මාත්‍රිය තමයි අද අපි පාවිච්චි කරමින් ඉන්නේ. ඒක මේ මහා පොළවේ තියෙන පස්වලට වඩා වැඩි ප්‍රමාණයක්. අපි මේ අවබෝධ කරගෙන සහ අපි මේ පාවිච්චි කරමින් ඉන්නේ පුංචි හැන්දකින් ගන්න පොඩි ටිකක් පස් ටිකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ තරම් මහා අමිල වූ පණිවිඩයක් දීපු අපේ ශ්‍රේෂ්ඨම සාස්ත්‍රය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් පත් වීම තමයි නිමිති කරගෙන තමයි අපි මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය කියලා මේ වසර පුරාවටම අපි ස්මරණය කරන්නේ, ගෞරවයෙන් සමරන්නේ. මේකේ අපි විශේෂයෙන්ම කාරණාවක් හැටියට මතක් කරන්නේ පිළිවෙතින් පෙළගෙහෙන්න ඕන කියන එක තමයි අපි මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයේදී
විශේෂයෙන්ම මතක් කරන්නේ. එතකොට පිළිවෙතින් කියන්නේ මොනවද? අපි ප්‍රතිපත්ති වලින් මේක අපි පෙළගහන්න ඕන කියන්නේ අපේ ප්‍රායෝගික ජීවිතයට එකහු කරගන්න ඕන කියලා කියන්නේ ප්‍රතිපත්ති. මොකද ප්‍රතිපත්ති නිවැරදි නොවනව නම් ඒ ප්‍රතිපත්ති අපි බෞද්ධ කමට සහ අපේ සිංහල කමට අපේ මිනිස් කමට නොගැලපෙනව නම් ඒවා අපි ප්‍රායෝගිකව පාවිච්චි වෙනකොට ඒ සමාජය ලස්සන වෙන්නේ නැහැ. ඒ සමාජය තුල ආදරය, දයාව, කරුණාව, මනුෂ්‍යත්වය කියන දේවල් අහන්න දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙම වෙනව නම් ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරපු පණිවිඩය සහ අපි ඒ පණිවිඩය ගලපු ක්‍රමේ වැරද්දක් කියන දෝර.